පසුගිය වසරේ අතිගරු ජනාධිපතිතුමන්ගේ නියෝග මත ලංකාගම මාර්ගයෙන් ආරම්භ කළ සිංහරාජ අඩවිය නීති විරෝධී හානිකර සංවර්ධන කටයුතු හා වනාන්තර එලිකිරීම් අද වන විට සිංහරාජ අඩවිය වටාම සිදු කෙරෙමින් පවතිනවා. මේ වන විට ගොඩකවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් 231 සී රක්වාන දකුණ ග්‍රාම නිලධාරී වසමේ පන්නිල වනාන්තරයේ රෝස්මේරිය කොටසේ ස්ථාන 4ක අක්කර 85ක් පමණ වනාන්තර එලිපෙහෙලි කර ගිනි තැබීම සිදු කරමින් තිබෙනවා. මීට අමතරව කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් වැවගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප්‍රදේශයක් වන වෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143ක වනාන්තර භූමිය ව්‍යාජෝපු සකස් කරගත් පිරිසක් විසින් මහා පරිමාණයෙන් එලිපෙහෙලි කරමින් තේවකව ව්‍යාප්ති කිරීම සිදු කරමින් පවතිනවා. මෙවන විට අක්කර 10කට වඩා වැඩි භූමි ප්‍රදේශයක් එලිපෙහෙලි කිරීමට ලක් කර තිබෙනවා. මෙලෙස එලිපෙහෙලි කර ඇත්තේ කුකුලේ ගඟ හා සම්බන්ධ කුඩව ගඟේ ප්‍රධාන අතුගංගාවල ජල පෝෂක වනාන්තර පද්ධතියයි. දැනට මාස දෙකක පමණ කාලයක සිට සිංහරාජ වන රක්ෂිතයේ මොර්ග්සයි ප්‍රදේශය සිට හදපානැල්ල ඔස්සේ දෙල්ලව වලන්කන්ද වනාන්තර ප්‍රදේශයට සිංහරාජය ජීවත් වන අලින් ගමන් කරන්නා ප්‍රධාන අලිමංකඩ වන මාණිකවත්ත බෝඩිය තැන්න අලිමංකඩ අවහිර කරමින් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් වනාන්තර එලිකර හෝටල් දෙකක් ඉදිකිරීම සිදු කරමින් පවතිනවා. රන්දපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය රේකම් කොට්ටාසයට අයත් දෙල්කන්ද ග්‍රාම නිලධාරී වසමේ අක්කර 7ක පමණ වනාන්තර ප්‍රදේශයක් එලිකර එක් හෝටලයක් ඉදිකරමින් පවතිනවා. මෙවන විට බැකෝ යන්ත්‍ර භාවිත කර වනාන්තර එලිකිරීම, භූමිය සකස් කිරීම හා ගොඩනැගිලි ඉදිකිරීම සිදු කරමින් පවතිනවා. අනෙක් හෝටලේ ඉදිකරන්නේ පෝටිය තන්න අලිබංකඩේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ප්‍රදේශයේ අක්කර 8ක පමණ වනාන්තර භූමියක් එලි කරමින් සිංහරාජ අඩවිය ජීවත් වන අලින් දෙදෙනාගේ ප්‍රධාන අලිමංකඩ මේ ආකාරයෙන් හෝටල් ඉදිකර අවහිර කිරීම හේතුවෙන් රබුක, තනවෙල, ඇල්ලගම, හන්දියකඩේ ගම්මානය, කජුගස්වත්ත, පොතුපිටිය, කෝපිකෑල්ල හා සයිප්‍රස් වත්ත කියන ගම්මානවලට අරින් පිවිසීමෙන් ගම්වාන්සීන්ට ජීවිත තර්ජනවලට හා මගාබිම් හා දේපල හානි කිරීමවලට මුහුණ දීමට සිදුවනු ඇති. සිංහරාජ අඩවියේ විශාල වනාන්තර ප්‍රමාණයක් රක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දී තිබියදී මේ ආකාරයෙන් ඒ වටා පිහිටි වනාන්තර එලිකිරීම, තේවගා ව්‍යාප්ති කිරීම හා හෝටල් ඉදිකිරීම ව්‍යාපාරික බලය හා දේශපාලන බලය භාවිතා කරමින් සිදු කරමින් පවතිනවා. මෙම වනාන්තර ඉඩම් සිංහරාජයට සම්බන්ධ කිරීමේ සැලසුම් ක්‍රියාත්මක වන අතරතුර එම කටයුතු වැළැක්වීම සඳහා කඩිනමින් මෙම වනාන්තර එලිපෙහෙලි කර තේවකාව ව්‍යාප්ති කර සංවර්ධනය කර ඇති බවට සනාථ කර ඉඩම් අයිතිය ලබා ගැනීමට සූදානම් වේ. සුවිශේෂී වනාන්තර සිංහරාජයට අහිමි කිරීම. 2004 වසරේදී ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් රටේ අනාගතය ගැන සිතා සකසු ඉතා හොඳ තීරණ ක්‍රියාත්මක නොවීමද මේ වන විනාශයන්ට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. ඒ සැලසුමට අනුව 2004 ජූලි 22 වන දින අංක PS CS 26/2004 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් ඉල්ලා සිටියේ සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට යාව හෝ 1 කිලෝමීටර භාගයක දුර ප්‍රමාණයක් ඇතුළත පිහිට සියලුම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම් 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ නීතියේ 22(1)(e) සහ 44(e) වගන්තියට ප්‍රකාරව පසුව බන්දි ගැවීමේ පදනම මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරීමට නිර්දේශ ලබා දෙන ලෙසයි.
ඒ සඳහා නිර්දේශ ලැබුණ මුත් ඊට අදාළ ලිපිගනු පරිසර අමාත්‍යාංශයේ පරිසර කළමනාකරණ අංශයේ වසර ගණනාවක කාලයක් තිස්සේ ගොඩගසා තිබෙන නමුත් ලියකියවිලි හුවමාරුවට පමණක් මේ ක්‍රියාවලිය සීමා වෙලා තියෙනවා. අද දක්වා මෙම වනාන්තර සිංහරාජ වන රක්ෂිතයට ඇතුළත් කිරීමට නොහැකි වීම නිසා මෙම වනාන්තර දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් එක්ව ව්‍යාජ ඔප්පු සකස් කර රටට අහිමි කරමින් පවතී. වර්ෂ 2010 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව සමස්ත තෙත් කලාපීය ස්වභාවික වනාන්තර ආවරණය සිර තුනක් බව හඳුනාගෙන තියෙනවා. මේ තත්ත්වයේ දුල රක්ෂිත ආශ්‍රිතව පිහිටන තෙත් වනාන්තර මේ ආකාරයෙන් විනාශ කිරීමෙන් තෙත් කලාපය දැවැන්ත පාරිසරික බෙදවැටීමකට ඉදිරි කාලය තුළදී මුහුණ දීමට සිදු වෙනු ඇත. මේ තත්ත්වයේ වැළැක්වීම සඳහා තෙත් කලාපයේ සියලු වනාන්තර රක්ෂිත බවට පත් කිරීම මෙන්ම එම වනාන්තර ජාල ගත කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. සිංහරාජ රක්ෂිතයට අලුතින් වනාන්තරයක් කිරීම. සිංහරාජ ජාතික උරුම වනරක්ෂිතය වටා පිහිටන රක්ෂිත නොවන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හෙක්ටයාර 2508.4ක නැතහොත් අක්කර 6200ක නොයිදුල් වනාන්තර විශාල ප්‍රමාණයක් 2004 වසරේ කැබිනට් අනුමැතියට අනුව සිංහරාජයට අලුතින් එක්කිරීමට නියමිතව තිබෙනවා. එම වනාන්තර රත්නපුර දිස්ත්‍රික්කයට අයත් මුරකැලේ වත්ත, ෆැබ්වත්ත, ඉලුපකන්ද වත්ත, මොරන්සයිඩ් වත්ත, කැන්ටර් වත්ත, ගේස් වත්ත, ගොන්හෙල වත්ත, ඇබරොස් වත්ත, බැක්වයා වත්ත, කොදුරුගල වත්ත හා දබහේන වත්ත මාතර දිස්ත්‍රික්කයට අයත් ඉන්සල් වත්ත, කුරුගල වත්ත, බෙවර්ලි වත්ත හා හේමගිරි වත්ත ගාල දිස්ත්‍රික්කයට අයත් හෝමදොලවත්ත යන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් සමාගම් වලට ලබා දුන් ඉඩම් වල පිහිටා තිබෙනවා. අද වන විට මෙම ඉඩම් පවරා ගැනීමට නිර්දේශ ලබා දී වසර 16ක් ගත වී ඇතත් මේ වනාන්තර ඉඩම් පවරා ගැනීමේ කටයුතු අවසන් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබෙනවා. එය පමාබන සෑම මොහොතකම විශාල වැසි වනාන්තර ප්‍රමාණයක් එලිපෙහෙලි කරමින් තේ හායන සල් වගා බිම් ව්‍යාප්ත කිරීම සහ හෝටල් ඇතුළු ඉදිකිරීම් සිදු කරනු ලැබේ. සිංහරාජයේ ජෛව විවිධත්වය. ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 0.17% පමණ ආවරණය වන සිංහරාජ අඩවියේ මෙරට ගොඩබිම් පරිසරවල ජීවත් වන සත්ව විශේෂ අතරින් 38%ක් වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවට ආවේනික සත්ව විශේෂ අතරින් 37%ක් හා මෙරටට ආවේනික ශාක විශේෂ වලින් 53%ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වෙනවා. එම සියලුම විශේෂ වාර්තා වන්නේ දැනට සිංහරාජ ජාතික උරුම වනරක්ෂිතය හා සිංහරාජ වනරක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කර ඇති සීමාවේ පමණක් නොවේ. බොහෝ ස්ථානීය ආවේනික විශේෂ සිංහරාජ රක්ෂිත භූමිවලින් පිටත පිහිටි රක්ෂිත නොවන වනාන්තර ප්‍රදේශවලින් වාර්තා වෙනවා. මේ නිසා සමස්ත සිංහරාජ අඩවියම ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මුළු ලොවින්ම සිංහරාජ අඩවියට පමණක් ආවේනික ජීවි විශේෂ 40ක් මේ වන විට පර්යේෂකයන් විසින් සොයාගෙන තිබෙනවා. ඉන් විශේෂ 15ක් සපුෂ්ප ශාක වන අතර ඉතිරි විශේෂ 25 සත්ව විශේෂ වෙනවා. මේ අතර උරග විශේෂ 11ක්, උබේ ජීවි විශේෂ 9ක්, මිරිතිය කකුළුවන් විශේෂ 3ක්, මකුළුවන් සහ ශීරපායින් විශේෂ 1ක් වෙනවා. ශ්‍රී ලංකාවට වැඩිම වර්ෂාපතනයක් හිමිවන නිරිතදිග මෝසම් සුළං මකින් ගෙනෙන පලාකුළුවල ජලය වර්ෂාව ලෙස ලබා ගැනීම හා එම වර්ෂා ජලය භූගත කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට විශාල දායකත්වයක් ලබා දෙන සිංහරාජ අඩවිය එයාවට ජනතාවගේ ජල අවශ්‍යතාවයන් හා පහතරට සුළු පරිමාණතේ වගාව අවශ්‍ය ජලය ප්‍රමාණවත්ව ලබා ගැනීමට මනා දායකත්වයක් සපයනවා. ලංකාවේ ප්‍රධාන ගංගාවක් වන කළුගගේ හෝ ගංගගේ ප්‍රධාන ජල පෝෂක අතු ගංගා ජලයෙන් පෝෂණය කරන සිංහරාජ අඩවිය මේ ගංගා ද්‍රෝණිවල ජීවත් වන ජනතාවට අවශ්‍ය පානීය හා දෛනික ජල අවශ්‍යතාවයන් ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ලබා දෙනවා. සිංහරාජ අඩවිය කියලා කියන්නේ සුවිශේෂී ජෛව කලාපයක්. නිවර්තන තෙත් සදාහරිත වනාන්තර වැස්මක් සහිත මේ ප්‍රදේශයේ හොර ශාක ප්‍රජාව, නාදුන් ප්‍රජාව සහ මිල්ල දියපර හෙදවක වැලිපැන්න ප්‍රජාව වශයෙන් සුවිශේෂී ශාක ප්‍රජා ත්‍රිත්වයක් පවතිනවා.
මීට අමතරව සිංහරාජ අඩවියට අයත් නමුත් රක්ෂිත ප්‍රදේශයට ඇතුළත්ව නොමැති සිංහරාජ වත්ත හා එන්සල් වත්ත ලෙස හඳුන් වෙන වතු සමාගම් දෙකට අයත් නොයදුල් තෙත් සදාහරිත විශාල වනාන්තර ප්‍රදේශයේ ලංකාවට ආවේනික ශාක විශේෂ දෙකක් වන රක්දුන් හා යකහලු දුන්යන ශාක විශේෂ දෙකෙන් සමන්විත සුවිශේෂී ශාක ප්‍රජාවක් දැකගත හැකි. මේ අනාරක්ෂිත ශාක ප්‍රජාව වත්මන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සැබෑ ස්වරූපය මනා විද්‍යාමාන කරන කැඩපතක් බදුයි. මේ අනාරක්ෂිත වනාන්තර ප්‍රදේශ දිනෙන් දින එලිපෙහෙලි කරමින් තේවාගව ව්‍යාප්ත කෙරේ. එකී වනාන්තර පවරා ගැනීමට සැලසුම් සකස් වන විට මේ සියල්ල වෙනසී ගොස් අවසාන වීමට ඉඩ ඇත. ලංකාවට අවේනික සපුෂ්ප ශාක විශේෂ 926 අතුරින් විශේෂ 495ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වෙනවා. ලංකාවට අවේනික ශාක ගණ 25 අතුරින් 13ක්ම සිංහරාජ අඩවියෙන් වාර්තා වෙන අතර මුළු ලොවින්ම සිංහරාජ අඩවියේ පවනක් දැකගත හැකි ශාක විශේෂ 15ක් පමණ වෙනවා. දවමය ශාක විශේෂ 340ක් පමණ සිංහරාජ අඩවියෙන් හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 193ක් පමණ ලංකාවට ආවේනික වෙනවා. දැනට ඇති වාර්තාවලට අනුව සිංහරාජ අඩවියේ මීවර හෙවත් පරිණාංග ශාක විශේෂ 42ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 10ක් පමණ ලංකාවට ආවේනික වෙයි. පාත්‍රාකොකු, ගිනිහොට, වල්මැඩ, බරුකොකු, කුරුලුකූඩ, මීවන, මහ හැඩයා වැනි මීවන ශාක අති බහුතරයක් සිංහරාජ අඩවියෙන් වාර්තා වෙනවා. ලංකාවේ කුඩාම මීවන ශාකය වන අපිශාකීය ශාකයේද සිංහරාජයේ දැකගත හැකි වේ. ලංකාවේ වාර්තා වන උඩවැඩියා ශාක විශේෂ 173 අතුරින් 80කට වැඩි ප්‍රමාණයක් සිංහරාජ අඩවියෙන් වාර්තා වේ. වනරාජ, ඉරුරාජ, මහා පද්ම, කුඩා පද්ම, ජටා මකුට, වෙසක් මල් ඇතුළු ආවේනික හා ඉතා දුර්ලභ උඩවැඩියා විශේෂ රාශියක් සිංහරාජ අඩවියේ දැකගත හැකි. ලංකාවේ වාර්තා වන වේවල් ශාක විශේෂ 10 අතුරින් 9ක්ම සිංහරාජ අඩවියෙන් හමු වේ. වදවීමේ තර්ජනයට දැඩි ලෙස පාත්‍ර වූ ලංකාවට ආවේනික කුකුළුවැල් ශාකයේ සිට ලංකාවට ආවේනික තම්බොටුවැල්, තුඩරෑන, නරවැල්, මාවේවැල් වැනි දුර්ලභ වේවැල් විශේෂ සිංහරාජයෙන් වාර්තා වේ. සිංහරාජයේ දිය පහරවල ලංකාවට ආවේනික ඉතා දුර්ලභ අති උඩයන් විශේෂ 5ක් කෙටින විශේෂ 3ක් වේ. ලංකාවට ආවෙනික දුර්ලභ කිකටි ශාක විශේෂයක් වන අපනොක් ටෝන් රිගිටිපෝලියස්, ලංකාවට ආවෙනික දුර්ලභ කෙටල ශාක විශේෂ වන ලැගෙන්ඩ්‍රා පෙරටර්මිස්මා, ලැගෙන්ඩ්‍රා ලැන්සිෆෝලියා, ලැගෙන්ඩ්‍රා කොයිනගි, ලැගෙන්ඩ්‍රා ත්වටෙස්සි, ලැගෙන්ඩ්‍රා බොග්නේරි ශාකද මෙහි වේ. මීට අමතරව ලංකාවට ආවෙනික දුර්ලභ අති උඩයන් විශේෂ වන ක්‍රිප්ටෝකරින් බෙක් කැට්ටි, ක්‍රිප්ටෝකරින් ත්වෙට්සි, ක්‍රිප්ටෝකරින් බොග්නේරි දියපහරවල දැකගත හැකිවේ. මේ දැනට සිංහරාජ අඩවියෙන් හඳුනාගත් අති විශාල ශාක විවිධත්වයන් ස්වල්පයක් පමණි. සිංහරාජයේ සත්ව විවිධත්වයද මීට නොදෙවෙනි තත්වයක පවතී. මත්ස්‍යයන්, උභයජීවීන්, උරගයන්, පක්ෂීන්, ශිරපායින් හා සමනළුන් යන සත්ව කාණ්ඩ 6ට අයත් සත්ව විශේෂ 455ක් සිංහරාජයේ වාර්තා වන අතර ඉන් විශේෂ 144ක් නැතහොත් 132ක් ලංකාවට ආවේනික වේ. ලංකාවට අවේනික පක්ෂි විශේෂ 33ක්ම එකම කලාපයක වාර්තා වන්නේ සිංහරාජ අඩවිය හා ශ්‍රීපාද අඩවිය පමණයි. මේ පමණක් නොව සිංහරාජයේ වාර්තා වන උභයජීවී විශේෂ අතරින් 9ක් සිංහරාජයේ අඩවියට ආවේනික වේ. උරගයන් අතුරින් විශේෂ 11ක් මුළු ලොවින්ම දැකගත හැක්කේද සිංහරාජ අඩවියෙන් පමණයි. ශීරපායන් සතුන් අතරින් එක් විශේෂයක් වන කුණු හික්මියා හා ලංකාවෙන් මිරිදිය කකුළුවන් අතරින් විශේෂ 3ක් සිංහරාජ අඩවියට පමණක් සීමා වී ඇත. මීට අමතරව ඔනෝමොස්ටස් නයිග්‍රිකුඩ්ස් කියන මකුළු විශේෂ සිංහරාජ අඩවියද ආවේනික වෙනවා. මේ අනුව දැනට හඳුනාගත් හා පර්යේෂණයන්ට ලක්කර ඇති සත්ව කාණ්ඩ අතුරින් විශේෂ 25ක් මුළු ලොවින්ම සිංහරාජ අඩවියට පමණක් සීමා වී තිබීම සිංහරාජ අඩවිය අද්විතීය වූද, අමිල වූද, ජෛව වටිනාකම විද්‍යාමාන කිරීමට ඇති ප්‍රධාන සාක්ෂි අතුරින් එකක්. සිංහරාජ අඩවියට ආවේනික උභයජීවීන් විශේෂ 9 2012 රතු දත්ත ලේඛනයට අනුව වදවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙනවා. එනම් සිංහරාජ පොදුරු මැඩියා, කම්බුලේ පැල්ලමැති පොදුරු මැඩියා,
පොපිගේ පදුරු මැඩියා දිවේ ගැටිති පදුරු මැඩියා කඳපානැල්ල පදුරු මැඩියා රන්වන් ඇසති පදුරු මැඩියා භූෂණ පදුරු මැඩියා කරුණා රත්නගේ මුව පටු මැඩියා හා එන්සල්වත්ත පදුරු මැඩියාය. සිංහරාජ අඩවියට ආවේණික උරග විශේෂ 11ම වදවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙනවා. ඒ අතුරින් පාංචුවා සී සර්ප විශේෂයන් වන දැරණියගලගේ වල්ගායමයා එරංග විරාජ් කේ තුඩුල්ලා රුක්වාසී සර්ප විශේෂයක් වන සිංහරාජ පදුරු හාල් දණ්ඩා සිව්පා උරගුන් වන අර්ඩලන්ගේ අගකටුස්සා කරුගේ අගකටුස්සා මෝර්නින් සයිඩ් සිව්වරුන් ලනකටුස්සා මෝර්නින් සයිඩ් මහකැලෑ හුණා සිහින් මහකැලෑ හුණා ගොඩ ගෙදරගේ දිවා සැරිහි වුණා අලංකාර දිවා සැරිහි වුණා මෙරිල්ගේ සිගිති හිකනලා හා සමීරගේ සිගිති හිකනලා යන විශේෂ වෙනවා. නවතම පර්යේෂණ වාර්තාවකට අනුව මෙතෙක් කලක් සබරගමු කදුවැටි ආවේණික විශේෂයක් ලෙස හඳුනාගෙන සිටි රළුවගේ කටිස්සා සිංහරාජයට පමණක් ආවේණික විශේෂයක් ලෙසත් සබරගමු කදුවැටියේ අනෙක් ප්‍රදේශවලින් වාර්තා වන විශේෂය නව විශේෂයක් ලෙසත් හඳුනාගෙන ඇත. මීට අමතරව සිංහරාජ අඩවියට ආවේණික රිනෝෆිස් ගණයට අයත් පාංශුවාසී තුඩුල්ලන් විශේෂ දෙකක් අලුතින් සොයාගෙන ඇති අතර මෑතකදී එම විශේෂ නාමකරණයට ලක්කර පර්යේෂණ වාර්තාව ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. මෙරණට ආවේණිකව සියලු දුර්ලභ ජීවීන්ගේ හා ජලපෝෂක ප්‍රදේශවල සුරක්ෂිතතාව මෙන්ම සුළු පරිමාණ තේ වගා බිම්වල සුරක්ෂිතතාව උදෙසා මේ සියලු වනාන්තර සුරක්ෂිත කිරීමට පියවර ගත යුතුයි. සිංහරාජ වන රක්ෂිතේ වටා ඉඩම්වලට විශාල වාණිජ වටිනාකමක් ලැබෙමින් පවතින නිසා එම වනාන්තර ඉඩම් රක්ෂිත බවට පත්කර ගැනීමට දවැන්ත අරකලයක් කිරීමට අපට සිදුවනු ඇත. ඒ සඳහා සියලු ජනතාවගේ සහයෝගය මේ වන විට අවශ්‍යයි. දිනපතා අලුත් වීඩියෝ නරඹන්න ඉහත ලෝගෝ එක ක්ලික් කර අපේ හෙළදිව සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ ගැන මුලින්ම දැනගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න.